නැවතත් එකතු වෙන්නේ සඳදාපිය උඹලත් එක්ක. කෙස් ගැන කතා කරනකොට හිස කෙස් ගැන කතා කරනකොට අපිට තියෙන ලොකුම ගැටලු තමයි වර්ධනය නොවෙන එක. එතකොට අපේ කෙස් අග පැලීම, එතකොට කෙස් ශක්තිමත් නැහැ මේ වැනි ගැටලු ඔබට රාශියක් තියෙන පුළුවන්. අද දවසේදී අපි සෝදානම් වෙනවා හිස කෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටීස් පිළිබඳව දැනුවත් කරන්නේ ඔස්සේ කොහොමද ඔබට ශක්තිමත් කෙස් කලඹක්, දිගු කෙස් කලඹක්, නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න කියන වගේ කතා කරන්නයි සූදානම් වන්නේ හැඩරුව විශේෂඥයින්. රටවල් 34කට තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන ලෝක ප්‍රකට මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකීය කේශා අලංකාර හා රූපලාවන්‍ය ශාස්ත්‍රයට තිළිණ කර විද්‍යානුකූලව තහවුරු කරන ලද හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලබන අඩංගු රිවයිටීස් හිසකෙස් සඳහා නැවුම් ප්‍රාණයක් ලබා දෙන රිවයිටීස් පිළිබඳ තමයි අද දවසේදී ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙන්නේ. රිවයිටීස් පිළිබඳ ඔබ දැනුවත් කරන්න අපත් සමගින් එකතු වෙනෝ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී හා උපදේශක ප්‍රසන්න කොළඹ රචි මහත්මයා. අයිබෝන් ඔබතුමාට සුබ දැසනක්. අයිබෝන් සුබ දැසනක්. ආය හද අපි ටිකක් වෙනස් ආකාරයෙන් තමයි ඔබ මුණ ගැහෙන්නේ අද කාන්තා දිනිය දවසේ. ප්‍රසන්න අයියේ අද කාන්තා දිනිය අද දවස. ප්‍රසන්න වෙනස් අයුරකින් තමයි අපි අද දවසේ දිනේ ඉදිරිපත් කරන්න සූතනම් වෙන්නේ රිවයිටීස් කොහොමද අපිට වැදගත් වෙන්නේ කියන එක. අපි මේ කතාබහ ආරම්භ කරන ගමන්ම අපි කතා කරමු කොහොමද කියලා. ඔව් සමාධිය ගෙදරක් ඇතුළේ ඉඳගෙන කියන්නේ කුටුම්බයක් ඇතුළේ ඉඳගෙන ලෝකේ ලස්සන කරන කාන්තාව සමහරට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් සමහර ලාවට සහෝදරියක් වෙන්න පුළුවන් සමහරට ඉහලියක් වෙන්න පුළුවන් ඉතින් මම හිතන්නේ ඔවුන් ගෝලීය වශයෙන් අද සමරන වෙලාවේ සියත පෙම්විලත් එක්ක මට ඔයගොල්ලන්ගේ ආලින්දයට ගොඩ වෙන්න ලැබීම ගැන ඇත්තට නිහතමානී සතුටක් මට තියෙන රිවයිටිස් එක්ක. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඇය අගේ කරන අද වගේ දවසක ඇයට අගයක් වැඩි කරන්න තමයි මම අද එකතු වෙලා ඉතින් අලුත් දෙයක් එකතු කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඒක කරන ගමන් කතා කරමු සමාජය. හරි. දැන් අද දවසේ මේ ලස්සන සුන්දර මනාලියක තියෙන නිසා මටත් හිතෙන උතනට මාවත් හොඳයි කියලා. අපි ඒ එන ගමම්ම කතා කරන්න සූදානම් ඉන්න කොහොමද මේ සුන්දර මනාලියන් තමන්ගේ හැඩරුව ගැන විශේෂින් සැලකිලිමත් වෙන නිසාම අපි කතා කරමු කොහොමද මේ ගමන ගැන කොහොමද මේ අවස්ථාවට අපි යොමු වෙන්නේ කියලා අපි කතා කරමු. ඔව්. මනාලියක් වුවම ඇත්තටම ඕනම කෙනෙක් දෙපාරක් හැරලා බලන සමාධිය. ඒක එදා ඉඳලම මං දැන් දශක ගානකට කලින් ඉඳලා අද වුණා. ඉතින් ඒක නිසා ඉතින් ඒගොල්ලෝ ලස්සන කියන වචනයත් එක්කම ඇත්ත බද්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ හරි ආසයි අපේ අය මනාලියන් බලන්න. ඉතින් ඒක නිසා මට හිතෙනවා රිවයිටීස් එක එකතු වෙලා අද ලස්සන මනාලියක් කොහොමද කරගන්නේ කියන එක කරලා පෙන්වන්න. විශේෂයෙන්ම මනාලියට ආභරණයක් වෙන්නේ ඇත්තම කොණ්ඩා විලාසිතාව. ඉතින් කොණ්ඩා විලාසිතාව කරන්න නම් හොඳ සාරවත් හොඳ වොලියුම් එකක් තියෙන හොඳ හිසකේ තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට හිතෙනවා මට මේ රිවයිටීස් එකේදී අපිට හොඳ يعني සාරවත් කෙස් කලඹකට අපිට අත්වැල්සපෙන් දෙයක් නෝ රිවයිටීස් කියලා කියන්නේ. ඉතින් රිවයිටීස් එක කියලා මම හිතන්නේ මම මේක පීවරෙන් පීවර කරන්න කියලා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. හරි. අපි කතා කරමු මේක. ඔව්. මං හිතන්නේ දැන් මේක ස්ටුඩි එකක් ඇතුලේ ගන්න නිසා මම සම්පූර්ණ මනමාලි කැන් බ්‍රයිඩ් මෙතන අඳන්න බලාපොරොත්තුවක් වුණේ නැහැ. මම මේ කොණ්ඩෙන් මුලින් කතා කරන්නම්. සමාධි මම මුලින්ම කිව්වා සාමාන්‍යයෙන් අපි මනාලියක් කරනකොට අපිට මට හිතෙන විදිහට අපි අංක එකට දෙන්නේ කොණ්ඩා මොස්තරේ. ඒ හේතුව මොකද? ඇය ඒකෙන් විනාශ කරන්නත් පුළුවන්, ඇය ඇති සහ නැති කරන් දෙකම කරන්න පුළුවන්. ලස්සන කරන්නත් පුළුවන්, කැත කරන්නත් පුළුවන්. ඒකෙන් සා මේ මූණට ගැළපෙන විදිහට මේ දේවල් කරගන්නේ කොහොමද කියන එක මම කියලා දෙනවා. හැබැයි මතක තියාගන්න එක දෙයක් තමයි අපි හෙයා ස්ටයිල් එකක් කරනනම් අපිට හෙයා එක තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි මුලින්ම මං කියන්නම් කොහොමද අපි ඒක පවත්වා ගන්න කියලා. මොකද අපි හෙයා එකට සම්බන්ධයෙන් දෙයක් කරනවා නම් ඒකේ ප්‍රතිඵල දිගු කාලීන වෙන්න ඕන. කෙටි කාලීන ප්‍රතිඵලත් එක්ක අපිට දේවල් කරන්න බෑ. දැන් මම අද නිරූපිකාව වශයෙන් භාවිතා කරන සිතුමිනි ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් මේ විද්‍යා ලංකාවේ මට හම්බෙලා අවුරුදු දෙකමාරක් විතර වෙනවා. නමුත් ඇයට මම උපදෙස් දීලා තියෙන දෙයක් තමයි මොකද ඇය නිතරම බ්ලෝ ඩ්‍රයි කරනවා. එතකොට හීට් එකෙන් කොණ්ඩෙට හානි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන ඒ වගේම තමයි අපි ක්‍රීම් පායන්නේ කලනවා, අයන් කරනවා. ඉතින් ඒ බාහිර දේවල් වලින් ඇයගේ කොණ්ඩෙට ගොඩක් වෙලාවට ඩැමේජ් වෙන්න පුළුවන්. නමුත් ඇයට ඉතාම සාර්ථක
කෙස් කලඹක් මේ වෙනකන් කිසිදු කෙස් ගහකටවත් ඩැමේජ් නොවී තියෙන්නේ මං හිතන්නේ රිවයිටිසිස්. මොකද ඇය මං ඇයට උපදෙස් දීලා තිනවා ඒ නිතර නිතර නිරූපණයේ දෙනකොට ඒ දේවල් වෙන නිසා තමයි ඇය මේ දැන් මම කොණ්ඩා කොටසක් ඒගේ ඉතුරු කරගෙන ඇවිල්ලා තිනවා මේ මේ කොටස පේන බලන ඕගලන්ට පේනවා වොලියුම් එක ඉතාමත්ම සාර්ථක කොණ්ඩා කොටසක් මේක. මේක කිසිම ප්‍රෝඩ්‍රයි කිරීමක්වත් එතනින් ගියාට පස්සේ ක්‍රීම් පායන්නේ කල්ලවත් මොකවත් නැහැ. ඒක නිසා මේක ස්වභාවික විදිහට මම මේක ඉතුරු කරගෙන ආවේ ඒ නිසා. ඉතින් සම්පූර්ණයෙන් කොණ්ඩා මුස්තරයක් අපි වනමාලි කුඩ දාද්දි සමාදී අපි මේ මූණේ හැඩය තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ. ඒ හැඩය ගිලිහුණොතින් අපි කරන කොණ්ඩා මුස්තරේ වෙන කෙනෙක් වගේ තමයි එදා තියෙන්නේ. ඒ නිසා මම ලොකු දෙයක් කළා නැහැ. පුංචි සයිඩ් බම්ප් එකක තමයි කොණ්ඩේ හැරවීමක් කළා තියෙනවා. ස්මුදුනේ රාමුව, නිකටේ රාමුව සම වෙන විදිහට මේක ආරක්ෂා කරගෙන පුංචි නෙට් ටිකක් උපයෝගී කරගෙන පොඩි ලූප් කිහිපයක් තමයි මම පැත්තර පාවිච්චි කරලා තියෙන්නේ. මම මෙන්න මේ ලූප් එක කොහොමද නිර්මාණය කරන්න කියන එක අද ඔයගලන්ට කියලා දෙනවා. මම මේ මිටික එකතු කරගෙන ඉතුරු කරගෙන ආවේ එක. මේක ලොකු දෙයක් නෙවෙයි, බොහොම පුංචි පොඩි දෙයක් තියෙන්නේ. පොඩි පොඩි ක්‍රියාකාරකමක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම අපි තව චුට්ටක් පෙන්නමුද මේ හරවලම පෙන්නමු කැමරාවට. හරි. මේ ස්වභාවිකම කොණ්ඩේ නේද? ඔව්. මොකද අපි ස්වභාවික කොණ්ඩේ මං කියන්නේ දැන් මං ඇත්තටම කව මෙයා මේ ගොඩක් වෙලාවට රිවයිටිස් පාවිච්චි කරන රූපිකාවක්. නමුත් අපට කොණ්ඩේ ප්‍රශ්න තියෙනවා නම් අපි මේ කොණ්ඩේ එකතු කරන්න ඕනේ. ඒ නිසා මේ කොණ්ඩේදී මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් තාමත් මුදුන වොලියුම් එකක් තියෙන හැය එකක්. ඉතින් ඒක නිසා අනික හෙල්දි හැය එකක්. නිරෝගී මත්පැන්. මොකද අපි හැමදාමත් කතා කරන දේ තමයි කාන්තාවට ආභරණයක් කොණ්ඩා මේ හිසකේ කියලා කියන්නේ. මං හිතන්නේ මේ යුවතියන්ට අපි මේ ඉදිරිපසට හැරමු. හරි. මං හිතන්නේ යුවතියන්ට කාන්තාවන්ට රිවයිටිස් තුලින් ලැබෙන මේ දායකත්වය බොහොම උපකාරයක් වෙනවා නේද? අනිවාර්යෙන්ම. මගේ සුන්දර දවස ලස්සන කරගන්න. ඔව්. මනාලියක් වෙන්න සීන මට අයිටවත්තරක් නෙමෙයි. ඉතින් සාමාන්‍ය දැන් මනාලියකින් පස්සේ ආමක් එනකම් ඉන් පස්සේ ඒ ගෘහණියක් ඒ හැමදාම ලස්සනට ඉන්නවා. ඉතින් මේ ලස්සනට ලස්සන එක පැතිකඩ තමයි හිසකේ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ කොණ්ඩේ ආරක්ෂා කරගන්න තිබුණ තමයි ඒකට හොඳ සමාජීය කැපිපෙන් හිට ගන්න පුළුවන්. හරි. අපි ඊටු ටිකක් කරන අතරතුරේදීම කතා කරමු. ඔබට පුළුවන් රිවයිටිස් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න 077734071 කියන දුරකථන අංකයෙන්. 077734071 කියන දුරකථන අංකයෙන් මේ විතරක් නෙමෙයි Facebook සහ YouTube පිටු ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා. රිවයිටිස් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිටු ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා වැඩිදුර විස්තර රිවයිටිස් පිළිබඳ දැනගන්න. හරි. අපි දැන් ඉතුරු මං හිතන්නේ ස්වභාවිකම තමන්ගේ කොණ්ඩේ නිර්මාණය කරන නිසා හරි පහසුත් වෙයිනේ. අනිවාර්යෙන් මං මේ කොණ්ඩා කොටසක් තෝරගත්ත සමාදී ඒකට අපි පාවිච්චි කරනවා හැ ආස්පේ ටිකක් ඉතාමත් මධ්‍ය වශයෙන් මක මතක තියාගන්න. මේක ඉතාමත්ම ටිකක් දුරින් අල්ලන්න ඕන. ගොඩක් ලං කරන්න නැහැ කොණ්ඩා මොකද. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා හැ ආස්පේ හරි ලං කරලම ඉතාම නැහැ. ඒක ඇත්තටම වැරදි ක්‍රමයක්. ඉතින් ඒක නිසා ටිකක් දුරින් අල්ලන්න ඕන. මම මේ සඳහා පාවිච්චි කරන දෙයක් තමයි මං කිව්වා මම net එකකට මේ කොණ්ඩා කොට සම්පූර්ණයෙන්ම ඇතුල් කරනවා කියලා. මෙන්න මේ විදිහට. ලස්සන කෙස් කලඹක් තිබුණොත් අපිටත් පුළුවන් හොඳ ලස්සන නිර්මාණයක් එළි දකින්න. විශේෂයෙන්ම මේ රූපලාවන්‍ය ශිල්පී අටහෝ ශිල්පිනියටත් බොහෝ සෙයින් වැදගත් වේවි. විශේෂයෙන්ම හරි පහසු වේවි Tamanට හොඳ ලස්සන දෙයක් ඉදිරිපත් කරන්න නේද? අනිවාර්යෙන්ම. මොකද කොණ්ඩේක ප්‍රශ්න තිබුණොතින් ඇත්තම අපිට අවසාන නිමාව සමාදි ලස්සනට ගන්න බෑ. හේතුව මොකද ඒ කොණ්ඩේ ප්‍රශ්න වගේම කොණ්ඩා මෝස්තරෙත් ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න වෙන. ඉතින් ඒක නිසා මං හිතන්නේ මග කැඩුණු අග පැලුණු ඒ හිසකෙස් තියෙනකොට ඇත්තටම ප්‍රශ්න. ඉතින් මං හිතන්නේ සිතුමිණිගේ ආයකට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම කොණ්ඩක් කොටසක්වත් මග ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ සාරවත් කෙස් කලඹක් කැඩ තියෙන්නේ. මේකත් ඒ විදිහම තමයි. මම හිතන්නේ ගුණ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් මනාලියක් වෙනකොට අපි හරි කැමතිනේ ලස්සනට ඉන්න සහ පහසුවෙන් ලස්සනට ඉන්නනේ අපි හැමෝම කැමති නේද? තමන්ට හොඳ පෝෂදායි කෙස් කලඹක් තියෙනවා. තමන්ගේම කෙස් කලඹෙන් හොඳ ලස්සන නිර්මාණයක් කරගන්න හොඳ විලාසිතාවක් කරගන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා අපි කියනවානේ අර wigs දාලා නේද? අමතරව දාලා හරි බරක් එකතු කරගෙන අපහසුවෙන් ඉන්න ඕනේ. තමන්ගේ ස්වභාවිකම හොඳට පෝෂදායි කෙස් කලඹක් ඔබට තියෙනවා නම් ඔබටත් පුළුවන් කමක් ලැබෙනවා. හොඳ ලස්සනට තමන්ගේ සුන්දරත්වයේ එදා දවසට මනාලියක් වෙන්න විතරක් නෙමෙයි අපිට ඕනම අවස්ථාවකදී හොඳ සුන්දරව ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. අපිට හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස් භාවිතා කරොත් අපිට පුළුවන් රිවයිටිස් පිළිබඳ
තවත් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට හැකියාවක් ලැබෙනවා 077 34 171 කියන දුරකථන අංකයෙන් 077 34 171 රිවයිටින් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිටුව සෙත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා වැඩිදුර තොරතුරු දැනගන්න ප්‍රසන්න මහත්මිය අපි කතා කරමු දැන් කොහොමද මං හිතන්නේ අවසානව හරිය දැන් එහේ ආස්ට්‍රේලියක යන්නේ මම ගොඩක් විදිරට කොණ්ඩේ ඉවර කියන්නේ නිමා කරගෙන ආවේ හේතුව මොකද අපිට පහසුකම් ටිකක් ස්ටඩි එකක් ඇතුලේ කරනකොට මදි ඒක නිසා ඉතින් මං හිතන්නේ ඔයගොල්ලන්ට තේරුණා මේ කොහොමද net එකක් ආධාරයෙන් loop එකක් අපි හදවගන්නේ කියලා මේක ඉතාමත් ජනප්‍රිය හිසකේ විලාසිතාවක් ඉතින් ඒක නිසා මේ ඉතාමත් පහසුවෙන් කෙනෙකුට කරගන්න පුළුවන් මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි මග අර හැඩුණු වගේ කොණ්ඩ තිනවනම් ඇත්තටම net එකකින් ඒවා පනින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න අවම කරගන්න අපි ඇත්තටම උගලන මේ හැමදාමත් කොනපුනා කියන දැන් කුඩාක් දෙනක වෙන මොන දේ කරත් හරියන්නේ නැහැ කියන එකනේ. නමුත් අපි ඒකට විසඳුම් දීලා තිනවා මේ වෙනකොට සාර්ථක මොකද රීවයිටි සරහා මං හිතන්නේ විටමින් සහ ඛනිජ ලවණ කිහිපයක එකතුවකින් තමත්ම හොඳට සමාජයට දායාද කරපු දෙයක් තමයි රීවයිටිස් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ කොණ්ඩේට ප්‍රශ්නයක් නැහැ වගේ ඔබ මනාලියක් වෙන සුප්තිහින මවනවනම් මේ වගේ ලස්සන කොණ්ඩා මොස්සරයක් දාගෙන රිවයිටිස් එක එකතු වෙනවා ඉතින් ඒ දේ කරගන්න පුළුවන් කියන එකත් මතක් කරනවා. ඔව් දැන් ගොඩක් වෙලාවට තමන්ගේ කෙස් කලඹ පෝෂණයෙන් තොර නිසා පෝෂණයක් නැති නිසා ගොඩක් වෙලාවට ප්‍රසන්න මහත්මයා කෙනෙක් බය වෙනවා මේ තමන්ගේ වෙඩින් එක දවසට විතරක් නෙමෙයි අපි සාමාන්‍ය ගමනකට හරි සාමාන්‍ය උත්සවයකට උනත් යනකොට හෙයා ස්ප්‍රේ භාවිතා කරන්න හරි බයක් දැනෙනවා නේද? වැඩිපුර පීරන්න එපා කියනවා කොණ්ඩේ ගැලවිලා යන නිසා මෙවැනි ගැටලු රාශියක් ඔබ ජේෂ්ඨ රූපලාවන්‍ය උපදේශක විදිහට කටයුතු කරන නිසා අපි කතා කරමු කොහොමද දැන් ගොඩක් වෙලාවට ටිකක් කාන්තාවන් හරි බයයි හෙයා ස්ප්‍රේ භාවිතා කරනකොට. ඒ නිසා අපි කතා කරමු දැන් හෙයා ස්ප්‍රේ ඇත්තම ඉවත් කරගන්න ලේසි ක්‍රමයකුත් තියෙනවද කියලාත් අපි කතා කරමු. ඔව් සාමාන්‍යයෙන් අපි හිස සෝදන ක්‍රමයක් නෙවෙයි ඕනම කෙනෙක් දාන ෂැම්පු කරාට පස්සේ ෂැම්පු කන්ඩිෂනර් කරලා අපි ඒ දේවල් අයින් කරනවා. ඉතින් හෙයා ස්ප්‍රේ එකක් මේ හිසකේ වලට දා ගන්න කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මේක මේ සාමාන්‍යයෙන් අපි හෙයා ස්ප්‍රේ එක මේ පැය 24ම දාගෙන ඉන්නේ නැහැ නේ. ඕනනම් පැය 4ක් 5ක් ඇතුළත අපි මේක අයින් කරනවා. ප්‍රශ්නයක් නෝ කිසිම දෙයකට බය වෙන්න එපා. හැබැයි හෙල්දි හෙයා එකක් තියෙනවා. ඒ මොකකනම දෙයකටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. අභ්‍යන්තර වශයෙන් පෝෂ්‍ය අතිරේක එකතු කරලා හොඳ මේ හොඳ කෙස් කලබක් අපිට තියෙනවා නම් අපි ඒ දේවල්ට බය වෙන්න ඕනේ නැහැ. මොකද මෙතෙන්දි රිවයිටිස් ගැන චුට්ටක් කතා කරනවා කිය අන්තර්ගතය ගැන. ඉතින් අපි හැමදාමත් කියන විදිහට සිංක් කියන්නේ අපේ සාමාන්‍ය මේ පටකලුත් වෙඩියා කරන්න ඉතාම ත්‍රිජුම් බලපාන හොඳ පෝෂ්‍ය අතිරේකයක්. ඒ වගේම තමයි කෝප යකඩ. ඉතින් මේ සියලු දේ බයෝටින්, හෝල්සේල් සාරය, විටමින් B කාණ්ඩයේ සියලුම විටමින්, විටමින් C අපේ සමේ කොලජන් තත්ත්වයේ පාලනය කරන. ඉතින් මේවෙයි විටමින් සහ ඛනිජ ලවණ අණුවන මේ නිෂ්පාදනයක් තමයි විශේෂයෙන් රටවල් 34ක මේ ගණන සිද්ධ වෙන. ඉතින් මං හිතන්නේ ඉතාමත්ම හෙල්දි හය එකක් හෙල්දි හය එකක් අපිට නිර්මාණය කරගන්න අපිට රිවයිටිස් එක එකතු වෙනවා නම් ඒද මේ සිහිනයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ වෙනුවෙන් තමයි රිවයිටිස් පිළිබඳ අපි නිරන්තරයෙන් ඔබ දැනුවත් කරන්නේ හොඳ පෝෂණයක් තමන්ගේ කෙස් කලමට ලබා ගන්න පුළුවන් නැවුම් ප්‍රාණයක් ලබා ගන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා රිවයිටිස් භාවිතා කරලා ඔබට පුළුවන්කමක් ලැබෙන මේ දේවල් අත්දැකීම් විවිධ දරා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි මතක් කරන්න දුරකථන අංකය 077 34 171 077 34 171 කියන දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට හැකියාවක් ලැබෙනවා රිවයිටිස් පිළිබඳව. දැන් අපි අවසන් කරලාද තියෙන්නේ? ඔව් කොණ්ඩා මොහොතේ අවසාන සමාධිය අපි සාමාන්‍යයෙන් කොණ්ඩා මොහොතේ ලස්සන කරනවා. මම තාමත් මනමාලියකට ඊළඟ මේ වචනේ තමයි මල්. මනාලියලට ඊළඟ බැඳිච්ච වචනේ. මල්. ඔව් මලින් තොර මනාලියක් නැහෙනී. ඉතින් ඒක නිසා මේ හිත එදාට ඇත්ත ලස්සන මලක් වගේ ඉන්න පැයි නේද? අපි මල් එකතු කරගන්න. හැබැයි මම මෙතෙන්දි එකතු කරගන්නේ ස්වභාවික මල්. අවදාවත් මනාලියකට ආටිෆිෂල් මල් එකතු කරන්න එපා. එතකොට ඒකේ ලස්සන ගිලි හෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු දේවල් නෙමෙයි. තාමත්ම පුංචි දේවල්. සාමාන්‍ය දේවල් නේද? සාමාන්‍ය දේවල්. ඒ තුළින් අපිට සරල බව තුළින් බොහොම නැවුම් ලස්සනක් අපිට එකතු කරගන්න පුළුවන්. අපි ඔය වැඩ කටයුතු ටික කරන අතරතුරේම මතක් කරමු අපේ තරුණ යුවතියන්ට රිවයිටිස් සුදුසුම අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් විදිහට ඔබ අනුමත කරන ඔබ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ඒ වගේම තමයි රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට කොහොමද රිවයිටිස් ඔබ අනුමත කරනවා මේ පිළිබඳ විශේෂයෙන්ම අපි කතා කරන්නට අවශ්‍ය වෙන මේ මොනවාද විශේෂ හේතු කාරණා තියෙනවද රිවයිටිස් මෙතරම් ඔබ නිර්දේශ කරනවා අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් විදිහට භාවිතා කරන්න කියලා අපිට හොඳ කෙස් කලමක් ලබා ගන්නට. ඔව් ඒක ප්‍රධානම හේතුව තමයි සමාධි විද්‍යානුකූලව
නිෂ්පාදනයක නිෂ්පාදනයක් වීම. ඉතින් මං හිතන්නේ ඒක තමයි වැදගත්ම දෙක. එනකොට සාමාන්‍යයෙන් අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් ගන්නකොට එකපාරට බයක් එන්න පුළුවන්. මේකෙන් මොන මොන අතුරු ආබාධයිද ඒ වගේ. ඉතින් විද්‍යානුකූල නිෂ්පාදනය කරලා සම්පූර්ණ මනික වතුරේ දිය වෙන කැප්සියුල් එකක්. අනිත් එක තමයි රටවල් 34ක මේ ගනුදෙනු අපට කරන්න බෑ ඒදී සාර්ථක නුණා නම්. ඉතින් ඒක නිසා මං හිතන්නේ මම පළවෙනිම මේ 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 රිවයිටිස් නිර්දේශ කරන්න හේතුව තමයි විද්‍යානුකූලව නිෂ්පාදනය වීම. අනිත් දේ තමයි දිගු කාලීන ප්‍රතිඵල. මොකද මම එක අත්දැකීමෙන් කියන්නේ. දිගු කාලීන ප්‍රතිඵල කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගාවට මනමාලියක් මාස 6කට විතර කලින් එනවා. ඉතින් ඒක නිසා ඒ එනකොට මේ ඇයට සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක නින්නේ හැමදාම. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්න වලට මේ අවුරුදු දෙකමාරකදී තමත්ම සාර්ථක ප්‍රතිඵල මට දෙන්න පුළුවන් වෙලා තියෙන රිවයිටිස් තරහ. දැන් මං කියන්නේ අපිට වඩා ඔබතුමා ළඟට එන පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි මේ පිළිබඳ වඩා වඩා තහවුරු කරගන්න හොඳ හැකියාවකුත් ලැබෙන්නේ නේද? අනිවාර්යයෙන්ම. මොකද දැන් ගොඩාක් අය කියන දෙයක් සාමාන්‍ය දැන් සමහර ලාවට කියනවා අනේ මේ අනියත බියක් තියෙනවා පාවිච්චි කරන්න. මොකද කැප්සූල් එකක් නිසා. නමුත් ඉතින් වෛද්‍යවරු අනුමත කරනවා මේ වෙනකොට රිවයිටිස් ඇත්තටම සාර්ථක ප්‍රතිඵල දීලා තියෙනවා. තමන්ගේ ඉස්සකෙස් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අවම කරගන්න සහ සමහර ලාවට පාලනය කරගන්න. ඉතින් ඒක නිසා කිසි දෙයකට බය වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයගේ ලස්සන මනවාලියක් වෙන්න නම් ලස්සන කොණ්ඩා මෝසරයක් එකතු කරගන්න. හොඳ ඍජු දායකත්වයක් මං හිතන්නේ රිවයිටිස් වලින් අනිවාර්යම ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි නැවතත් දුරකථන අංකය මතක් කරන්නම්. 077-34-71 077-34-71 ඔබට පුළුවන් රිවයිටිස් මිලදී ගන්න ලංකාව පුරාම තියෙන සියලුම ෆාමසි වලින් පැන්සි වෙළඳ සැල් වලින් ඒ වගේම තමයි සුපිරි වෙළඳ සැල් වලින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා. හිසකෙස් සඳහා ප්‍රාණය ලබා දෙන රිවයිටිස් මිලදී අරගන්න පුළුවන්. හොඳ හිසකෙස් කලඹක් ලබා ගන්න පෝෂදායි නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. දැන් අපි අවසන් කරලා තියෙන්නේ මං හිතන්නේ අපි පුළුවන් කමක් ලැබෙනවා දැන් ඇගේ සුන්දරත්වය විඳින්න බොහොම ලස්සන සුන්දර යුවතියක් සුන්දර මනාලිය බවට පත් වෙලා තිනව ප්‍රසන්නතින් හැඩ වෙලා තිනව බොහොම ස්වභාවික විදිහට නේද ලස්සන ඉස්මතු කරලා තියෙන්නේ අපිට පුළුවන් කමක් ලැබෙනවා අපි ටිකක් නැගිටලා පෙන්නමු ඔබේ සුන්දරත්වය කොහොමද කියලා හරි බලන්න බොහොම ලස්සනයි ස්වභාවිකවම ඇගේ ලස්සන ඉස්මතු කරලා තියෙන විශේෂයෙන්ම කෙස් කලඹ පිළිබඳ අපි කතා කරා කොහොමද අපි ස්වභාවික කෙස් කලඹක් තුනේ ලස්සන නිර්මාණයක් කරගන්නේ ලස්සන කෙස් කලඹක් විලාසිතාවක් කරගන්නේ කියලා හරි අපි ටිකක් පිටිපස්සටත් හැරිලා බලමු ලස්සන කොහොමද කියලා හරි ඔහොම අපි ඉස්සරහට හැදිලා එමු ලස්සන සුන්දරත්වයේ දකින්න අතරතුරේ නැවතත් ඔබට මතක් කරන්නම් රිවයිටිස් පිළිබඳ ඔබට දැනගන්න හැකියාවක් ලැබෙන්නේ Facebook සහ YouTube වීඩියෝ ඔස්සේ පුළුවන් රිවයිටිස් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube වීඩියෝ ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා වැඩිදුර තොරතුරු දැනගන්න 077-34-71 කියන දුරකථන අංකයනොත් ඔබට පුළුවන් කමක් තියෙනවා හිසකෙස් සඳහා ප්‍රාණිය ලබා දෙන රිවයිටිස් පිළිබඳ දැනගෙන ඔබටත් පුළුවන් භාවිතා කළ වෙනස වටහා ගන්න විශේෂයෙන්ම ප්‍රසන්න වෙනි ප්‍රවීණයෙක් උපදේශකවරයෙක් ඔබට ලබා දීපු අදහස ප්‍රසන්න අපි අවසාන වශයෙන් පුංචි වෙලාවක් දෙන්නම් උපදේශක් ලබා දෙමු. ඔව් අනිවාර්යෙන් මනාලියක් ඉදිරි ඔබ මේ කාන්තා දිනේ මම උගලන දෙන පණිවිඩයක් තමයි හොඳ හොඳ සුබ පණිවිඩයක්. මනාලියක් වෙන්න සාමාන්‍යයෙන් ඉන්නවා නම් මනාලියක් වුණා වුණත් යුවතියකට මම මුලින්ම කෝවාගේ කේශ කල්යාණී කියලා කියන්නේ මේ ආභරණයක්. ඉතින් ඒක රැකගත්තොත් ඔබට ඇත්තටම ඉතාමත්ම සමාජයේ කැපිපෙන චරිතයක් විදිහට ඉන්න පුළුවන්. ඉතින් ඒ දේ කරගන්න නම් ඔබට ඇත්තටම අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් වන රිවයිටිස් එක එකතු වෙනවා නම් ඒක සිහිනයක් නොවනට ඇත්තටම කරගන්න පුළුවන්. මොකද කෙස් හිසකේ වලට ඍජුවම සක්‍රීය දායකත්වයක් සපයනවා වර්ධනය කරගන්න නිරෝගීමත් කරගන්න අපේ වොලියුම් එක වැඩි කරගන්න හිසකේ වල තියෙන ප්‍රශ්න වලට හොඳම උත්තරයක්. ඉතින් ඒක නිසා ඔබේ ජීවිතයට ඔබේ ළඟම ඥාතිය ළඟම යාළුවා කරගන්න පුළුවන් රිවයිටිස් මං හිතන්නේ මේ ඔබට කිසිම ප්‍රශ්නයක් නැති වෙයි හිසකේ සම්බන්ධයෙන්. කාන්තා දිනේ දවසේදී ඔබට හොඳ උපදෙසක් ලැබුණා ඔබේ මිතුරිය කරගන්න ඔබේ ඉහෙලිය කරගන්න පුළුවන් රිවයිටිස් ඒ තුලින් ඔබට පුළුවන් සාර්ථක ප්‍රතිඵල ඔබට කෙසේද ලැබෙන්නේ කියලා දැන කියා ගන්න හැකියාවක් ලැබෙනවා. හිසකෙස් සඳහා ප්‍රාණය ලබා දෙන රිවයිටිස් භාවිතා කළ ඔබටත් පුළුවන් සුන්දරකම තව තවත් රැකගන්න සුන්දරකම තව තවත් වැඩි කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. රටවල් 34කට තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන ලෝ ප්‍රකට මෙගා ලයිෆ් සයන්ස්
සැන්සස් පුත්කලික සමාගම ශ්‍රී ලාංකීය කේශාලංකාර හා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ තිලින කර විද්‍යානුකූලව තහවුරු කරන ලද හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අඩංගු රිවයිටිස් ඔබ වෙනුවෙන්ම තමයි තිලින කරන්නේ ඔබටත් පුළුවන් කමක් ලැබෙනවා භාවිතා කරලා ඒ තුලින් ලැබෙන සාර්ථක ප්‍රතිඵලත් විඳින්න ඔබටත් හැකියාවක් ලැබෙනවා මතක් කරන්න දුරකථන අංකය නැවතත් රිවයිටිස් පිළිබඳ ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 077 34 100 71 077 34 100 71 කියන දුරකථන අංකය ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න ඒ විතරක් නෙමෙයි රිවයිටිස් ශ්‍රී ලංකා කියන Facebook සහ YouTube පිටුව ඔස්සේත් ඔබට පුළුවන් කමක් ලැබෙනවා වැඩිදුර තොරතුරු දැනගන්න අද දවසේදී රිවයිටිස් පිළිබඳ මේ විදිහට ඔබ කතා කරනවා අපි තවත් දවසක රිවයිටිස් පිළිබඳ ඔබ දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා ප්‍රසන්න මහත්මයා ජේෂ රූපලාවන්‍ය ශිල්පී ඒ වගේම තමයි උපදේශකවරේ ප්‍රසන්න කොළමාරච්චි මහත්මයා බෙහෙම සූතිවන්ත වෙනවා අද දවසේදී සම්බන්ධ වුණාට විශේෂයෙන් ඔබටත් බෙහෙම සූතිවන්ත වෙනවා ලස්සන සුන්දර මනාලියක් අප වෙනුවෙන් ගෙනාව විශේෂයෙන්ම ඇගේ ස්වභාවික සුන්දරත්වය ඔබට බොහොම ස්මතු වන ආකාරයට අපිට පෙන්වනවා බොහොම ස්තුතියි අපි මේ විශේෂාංගයට සමුදෙන ගමන් මාද සඳදා පියමලටත් සමුදෙන්න තමයි සූදානම් වෙන්නේ අද මාර්තු මාසයේ 8 වෙනිදා උදෑසනත් අපි මතක් කරා අද කාන්තා දිනය විශේෂයෙන්ම අපේ කාන්තා දිනයේ මෙවර තේමාව බවට පත් වෙන්නේ මේ කාන්තා නායකත්වය කියන දේ. ඉතින් කාන්තාවන් වෙනුවෙන් දිනයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය හැමදාමත්ම තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ඉවසීමෙන් තමන්ගේ ධෛර්යයෙන් කටයුතු කරන කෙනෙක්. ඒ නිසාමයි මම හිතන්නේ කාන්තාව කියන චරිතයත් එක්ක විවිධ භූමිකාවන් එකතු වෙලා තියෙන ඇගේ ජීවිතය හා සම්බන්ධ වෙලා. මවක් වෙන්න බිරිඳක් වෙන්න ගෘහණියක් ඒ වගේම තමයි එහෙලියක් දියණියක් මේසා විශාල කාර්යභාරයක් කරක භාරයක් කරන ඇය වෙනුවෙන් තමයි අද දවස වෙන් කරලා තියෙන්නේ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේදී කාන්තා දිනයේ දවසේදී සියලුම කාන්තාවන්ට අද දවස විතරක් නෙමේ හැමදාමත්ම ඔබට සතුට සෞභාග්‍ය ලැබෙන විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයට අවශ්‍ය වෙන උපරිම ශක්තිය ධෛර්යය වාසනාව ඉවසීම මේ සියලු කරණාවන් ලැබෙන සුබම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද කාන්තා දිනයේ දවසේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගෙන යනවා අද දවසේ සඳුදා පියුම්වලින් හෙටත් උදෑසන 8ට ඔබ මුණ ගැහෙනවා අඟහරු අද පියුම්වලින්. අපි ගිහිල්ලා එන්නම් එහෙමනම් දෙනාටම සුබ දවසක් නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.